මේ දැන් මම ටිකක් දැඩිහිටි කාන්තාවක් අවුරුදු 50ට වැඩි මට මෙහි මට මේ මගේ කසාදි බැඳලා මට ළමයි ඉන්නවා. දැන් මට ඇත්ත මම ධර්මය හදාරනවා ඒක මට ඒක එහෙම කියනවා. දැන් මට ඇත්තටම ප්‍රශ්න මම වැඩ කරන තැන මගේ මේ තව මගේ කලීග් කෙනෙක් ඉන්නවා. එයාට මගේ ආකර්ෂණය කියනවා කියලා මට තේරෙනවා. ඒක තද බලලක කියනවා. ඒක ඇවිල්ලා තියෙන එයාටත් එහෙම එකක් මම ගැන තියෙනවා කියලා හරිම පැහැදිලිව තේරෙනවා. ඒක මට එයා කිව්වත් එක්ක දැන් දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම ඒක මේ එතන එහාට මේ ඒක එතන එහෙමම තියෙනවා වෙන මොකක්වත් මේ ඉතේ තියෙන එකක් අර ඒ ගානවල තියෙනවා ඒක. ඒ වුණාට දැන් මම කියනවා ඒක පිළිගන්න මේ ඒ වලට එන්නේ මොකටද කියන එක ඉතින් ඒක එතන එහාට ඒකක් එතකොට මට ප්‍රශ්නේ තියෙන්නේ මාත්මේ මට මේක දැන් මට මේක හැන්ඩල් කරගන්න කොහොමද කියන්නේ. ඒක ඔයාගේ ඇතුලෙන් ඒක පෙළඹවීම හැන්ඩල් කරගන්නේ කොහොමද කියලාද අහන්නේ? කොයි මං අහන්නේ මොකද දැන් මම මේක එනකොට මම මේක ගොඩක් යටපත් කරන්න ගොඩක් උත්සාහ කරා. ඒ කියන්නේ මග අරින්න එතකොට මොකක් හරි මෙසේජ් එකක් ආවොත් ඒක උත්තර නොදී ඒ වගේ ගොඩක් නෙමෙයි උත්සාහ කරා. මේක දැන් එකපාරට මේක තියෙන්නේ අවුරුදු එකමාරක් විතර ඉන්ලයින් එකක්. ඉතින් මම එතකොට මේ යටපත් කරන්න දැන් සීලයෙන් යටපත් කරන්න මම මේක කරන්න නැහැ කියලා යටපත් කරලා ඉවර වුණාම ඒක ඊට වැඩිය වෙනුමක් වැඩිය ඒක වැඩි වෙනවා. ඒක අඩු වෙන්නේ ඒක වැඩි වෙනවා. හිතේ තියෙන එතකොට ඉතින් එතකොට යටපත් කරන ක්‍රමය එක්කම පාර්ථක නෑ. ඊට වැඩිය මට කියනවා දැන් පොඩ්ඩක් මේ කතා කරලා සහයෝගයෙන් ඊට වැඩිය සාර්ථකයි. දැන් ගම දැන් ගොඩක් දැන් ඇත්තටම මට ධර්මයෙන් මම ගොඩක් බන් අහලා එහෙම තියෙනවා. හැබැයි මගේ මේ පැත්ත දුර්වලයි. මේ මට එහෙම තේරෙනවා මගේ ඒක මේ වීක් පොයින්ට් එක. මට ඉතින් දැන් මට දෙපැත්තකින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට කියන ප්‍රශ්න තමයි දැන් මට දැන් මගෙත් එක්ක තව ඉන්නවා දැන් ගහන්නේ. ඒ මට ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒගොල්ලෝ හැසිරෙන්නේ ඒගොල්ලන් ඉන්න විදිහින් දැන් මේ පුද්ගලයා ටිකක් යක්ෂණයක් කෙනෙක්. මට තේරෙනවා ඒගොල්ලන්ට මෙයාගේ එහෙම එකක් ඒගොල්ලන්ට බලපාලා තියෙනවා. ඒ වුණාට මට ඒක බලපාලා තියෙනවා. ඒ කියන්නේ එයාත් ඇවිල්ලා ඔයාගේ සමකාලීන වයසද්ද නැත්නම් කොහොමද එහෙම? මෙයාමට වැඩිය බාලෙක් කෙනෙක්. බාලෙක් කෙනෙක්. මෙයාම බාලෙක් කෙනෙක්. ඒ වෙනකොට මට මට සංහසනාට මට සංහස කියලා හිතන්න බෑ. ඒකට වැඩිය ටිකක් කියලා. ඒ වයස ගැටලුවක් නෑ. අර ඔයාගේ ඇතුලෙන් කොහොමද පෙළඹවීමක් කියන එකක් මේ ඇතුලෙන් තියෙනවනේ. يعني එතනයි තියෙන ගැටලුව. ඒක ඇත්තටම ගැටලුවකුත් නෙමෙයි. සාමාන්‍ය නේජේගේ ස්වභාවය තමයි ගැහණියකට පිරිමියක ආකර්ෂණය වෙන එක. ඒක මේ අර එක පුද්ගලයෙක්ට විතරක් විශේෂයි කියන එකේදි තමන් බලන්න ඕනේ ඇයි එහෙම කියලා. ඒකට හේතුව මොකක්ද කියන එක. එතකොට මේ අපි ජීවත් වෙන සමාජ වටපිටාවත් එක්ක නේ ඔතන ගැටලුව තියෙන වාට හොඳ ආකාරම නැත. වාට ඕපන් වෙන්න බැරි. මට පොඩ්ඩක් කියන්න දෙන්න. එකක් ඇවිල්ලා මට නිකන් ලැජ්ජාවක් දුකක් කියනවා. ඇයි මම විතරක් මෙහෙම ස්වභාවයක ඉන්නේ? දැන් වෙන එක්කෙනෙකුට ඕක කිව්වනම් නිකන් සාමාන්‍ය ගැහණියෙක් සෙලෙප්පුවක් කරන් ගහන විදිය එකක් සාමාන්‍ය සමාජයේ තියෙනවා. ඇයි මම එහෙම නැත්තේ? ඇයි මම මෙහෙම දැන් මට එහෙම දැන්ට මගේ අතින් එහෙම වැරද්දක් වෙලා නැහැ. මං ඒ වුණාට මට අතීතයේ වුණත් මට එහෙම පෙළඹවීම ඇවිල්ලා තියෙනවා. මට මෙතනට මම මෙතන එහාට ගිහිල්ලා නැත්තේ මෙතනින් එහාට ගියොත් එන්න මෙතන තියෙන මහා දුකක් ඉන්නේ ආදීනවේ මම හොඳටම දන්න නිසා. මට නිකන්
ලා ආදින රෙදි ඇතිලි බික් මෙතන හා තියන බික් කන්දරාවක් කියන ම තේර නිසාසය මෙතන හට යන්න පාඩ සිතරගන මත ඒත් මට එක පැත්තකින් දිකක් තියෙනවා ඇයි අනි ගහන හිලට ඉකාසි මම මෙහිම වෙන්න හේතු ඇයි මම මෙස්තර බුරු වල ඇයි ඉහමට ලැජාවක්මට තියෙන අනිත් පැත්තෙන් මට ප්‍රශ්නයක් තියෙනවා මම මෙහිම මට ධර්ම ඇත්තටම මාන්නට මම ඔබතුමාට කෝල්යක් ගන්න මට ඔබතුමා කියන ගැටි තේරෙනවා මට මෙහිම මෙහෙම මේ අර දැන් මම අන්තිමට හිත් එක්කම කරලා මට හිතට ඇවිල්ලා තියෙන හිතේ කතාව වෙන එකකින් වර්තමානයේ ඉන්නේ ඒක මට තේරෙනවා මට තවත් ප්‍රායෝගිකව මට තේරෙනවා මට තේරෙන්නේ මම එක්තර ඇතුළත එහෙ එහෙම යන්නේ මට මෙහෙම මේක එන්නේ කියන එකක් මට ප්‍රශ්නයක් තියෙනවා ඒ දෙකක්ම ඒ දෙකේම මම බැටකනවා මට මේකට සාධාරණ දෙකක් දෙන්න උත්තරයක් දෙන්න පුළුවන් කම කොහොමද වැඩක් තනදී මට නම් කියන්න පුළුවන් කතාව මෙහෙමයි. ඇත්තටම ඔයාට ඔතන මානසික පීඩාවක් කියලා දෙයක් ඔයාට දැනෙන නිසානේ මට කෝල් එකක් ගත්තේ මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ පීඩාව හැදෙන්නෙම ඔයාගේ අනවබෝධය කියන එක මට කියන්න පුළුවන්. ඒක තමයි ඇත්තට අංක එකටම තියෙන ප්‍රශ්නේ. දැන් ඔයා මෙච්චර කල් ධර්මානුකූලව ජීවත් වුණා හරි සිහියෙන් ජීවත් වුණා හරි මොකක් හරි යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් කියලා දැන් ඔයාට යම්කිසි අදහසක් තියෙනවනේ. එතකොට ඇයි එහෙනම් මේ ප්‍රශ්නේදි විතරක් මට එන්නේ කියන එක චුට්ටක් ආයේ මේ අන්න එතෙන්ට ගොනු කරලා බලන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ ඒක ගැන දැන් ඔයාට යා රූපයකින් දකින්නකොට. එතකොට දකින්න මොහොතේදී පටන් ඊට පස්සේ ඔයාට ඒක ඒ ෆොටෝ එක ඔයාගේ ඔළුව ඇතුලේ කැප්චර් වෙච්ච වෙලාව ඉඳන් ඔයාගේ අර හදවත වැහිලා ඔළුව ඕපන් වෙලා වැඩ කරන්න ගන්න නිසා තමයි ඔයාට ඒ ගැන අර ඔය කියපු ප්‍රශ්න ටික හැමතිස්සෙම සංකල්ප විදිහට මතක් වෙවි ඒකේ ආශාවක් හරි මොකක් හරි දෙයක් ඒක හදවතේ ප්‍රශ්නයක් නෙමෙයි දිනේකේ ඔළුවෙන් ඔයාගේ පුරුද්දක් ඔයාගේ කවදක හරි ඔයාගේ පුරුද්දක් විදිහට මේක වැටලා තියෙනවා කවදක හරි ආන් ඒ පුරුද්දම තමයි ඔයා පරීක්ෂා කරන්නේ. එතකොට ඔයා බලන්න ඕන මේක මේ යටපත් කරන එක ඒක අතහැරලා දාන එක නෙමෙයි ඔයා බලන්න ඕන මොකද්ද වෙන්නේ කියන එක. ඔයා අන්න ඒක ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට දකින්න එක තමයි ඔයාලට තියෙන එකම නිදහස වීම. නැත්නම් ප්‍රශ්නෙට උත්තරයක් ඔයා හොයන්න ගියොත් මගෙන් අහලත් හරි කාගෙන් හරි අහලා ඔයා උත්තර හොයන් යන්නේම ඒ කිසි උත්තරයක් ඔය ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ. ඔයා ප්‍රශ්නේ හරියට මොකක්ද කියන එක ප්‍රශ්න කරොත් තමයි ඔයාට උත්තරයක් හම්බ වෙන්නේ. ඒක ඔයාගේ තුලින්ම ඔයා බලන්න ඕන දෙයක්, සිහියෙන් දකින්න ඕන දෙයක්. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ වෙලාවේ පීඩනයක් ඇති වෙන්නේ? අන්න ඒක චුට්ටක් අන්නේ මල්ල පොඩ්ඩක් බර මල්ලක් වගේ එකක් ඔළුවට හම්බුණා නම් ඒක චුට්ටක් ලිහලා බලන්න මොකද්ද මේකට හේතුව කියන එක. ඇයි මෙහෙම දැන් මේ ඇයි මේ තැවෙන්නේ කියන එක. අන්නේ ඒ වෙලාවේ මේක ඒ කියන්නේ මහත්මයා මට මේක ප්‍රශ්නයක් උනේ කියලා එක බලන් දෙක නැත්තම් මට නිදුන උනේ ඇයි කියලා ඔයා මෙහෙම උනේ ඇයි කියලා ඔයා අතීතයට ඔයා වෙච්ච දේවල් එක්ක මතක් කරලා යනවා කියන එක නෙමෙයි මම කියන්න හදන්නේ. ඔයාගේ ආයේ අර පරණ හුණු ගොඩ අවුස්ස ගන්නවා කියන එක නෙමෙයි. ආ දැකපු දවස් ඉඳන් මේ කොහොමද මේ මෙයා ඒක නෙමෙයි මම කියන්නේ. මේ වෙලාවේ තැවෙන්නේ ඇයි කියන එක බලන්න කියනවා. ඔයයි තැවෙන වෙලාවනේ ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකනේ ඔයා මේ දුර මේ මේ සංවාදයේ දක්වා එකක් ආවේ. ඒ තැවීම ඕනේ ඔයා එකක් ආවේ. ඒ කියන්නේ ඒක ඔයා ඇතුලෙන් හරියට මේක දැක ගන්න බැරි වෙච්ච නිසා. දැන් ඔයාගේ ඉස්සරහින් යනවා ඔයාගේ ඉස්සරහින් මේ වෙලාවේ ඔන්න යනවා කියනකොට ඔයාගේ දරුවා යනවා ඉස්සරහින්. හරිද? දරුවා යනවා. දරුවා ගිහිල්ලා ඉවරනම් පස්සෙන් තව එක්කෙනෙක් එනවා. ඔයාගේ අම්මා යනවා ඊට පස්සේ. අම්මා දැන් ඉස්සරහින්. ඊට පස්සේ ඔයාගේ සහෝදරයෙක් යනවා. දැන් සහෝදරයා ඉන්න වෙලාවක ඔයාගේ අම්මා ඉන්නවද දැන් නැහනේ. දැන් මේ වෙලාවේ ඉස්සරහ ඔයාගේ සහෝදරයෙ ඉන්නවනම් අම්මා ඉන්න විදියක් නැහනේ. එතකොට ඔයාගේ දරුවා ඉන්න විදියකුත් නැහනේ. එතකොට ඔයා බලන්න ඇයි එයාලා ඉන්නේ කියලා. ඇයි එහෙනම් නැත්තම් අම්මා හරි සහෝදරයා හරි මේ වෙලාවේ ඉන්නේ ඇයි? දරුවා හරි මේ වෙලාවේ දැන් ඉන්නේ ඇයි කියලා ඔයා බලන්න. ඇත්තටම ඔයාගේ ඉස්සරහා එහෙම එකක් නැත්තම් ඒ වෙලාවේ ඔයාට හැදිලා තියෙනවනේ එක. අන්න ඒකේ ප්‍රශ්නේ. ඔයාලා මම කියන එක තේරෙනවද මන් දන්නේ. අන්න ඕක තේරුම් ඕක දැන් මට දැන් හිතන්නේ දැන් බඩට ගිහිල්ලා මේක දෙන්නේ බඩට ගිහිල්ලා දොරෙන් එළියට ආවම මට මොකද ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා නම් හිතේ කියන්නේ. ඔව් ඔයාට මේ වෙලාවේ ඔයාට ඔයාගේ ඇහැට කනට
මේ වෙලාවේ සජීවී වෙලා තියෙන ලෝකෙ විතරයි වට ඇත්තටම ලෝකෙ තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොත විතරයි වට ආස්වාද කරන්න පුළුවන්. ඊට එහා එකක් ඔයා කරනව නම් ඊට එහා මොහොතක් ඔයා ආස්වාද කරනව නම් ඔයා ඒක රැවටීමකින් කරන්නේ. එතන එතන ඔයා මේ මේ සිස්ටම් එක මෙතන වෙන මෙකනිසම් එක නොදැන කරන්නේ. ඒක නිසාම තමයි පීඩාව හටගන්නේ. හැබැයි මේ පීඩාව හටගන්න එකම ඔයාට වාසියක්. මොකද ඔයා දන්නව පීඩාවක් තාම තියෙනවා කියන්නේ. ඒතර ඔයා නිදහස් වෙන්නත් ඕනේ ඒක දැකගෙන. මම මෙහෙම කියන්නට ඒ කියන්නේ මට දැන් මට මුදටම තේරෙන එකක් තමයි දැන් මේ එතන ඉන්නකොට තේරෙනවා මම මොකක්වත් කියක් නෑ. ඒක තනිකර මුලාවක් කියන්නේ. ඒක තනිකර මුලාවක් කියන්නේ තනිකර ලෙකින් ආකර්ෂණයක් කියන අර සැඩ පහරේ මාවාගයක් කියක්ද දැන් මොකක් හරි කර්මයෙන් පීඩන කියක් ඒක නිරුත් වෙන අමතරම ඒ අර ඇලිමක් නයි කියන්නේ. එතකොට එතන මට සිහිය පිටින් නැහැ කියන එක මට හොඳට තේරෙනවා. මට මට හැබැයි දැන් ගෙදර දැන් ආවම මට ඒක එහෙමත් දැන් ඕක මොකක් ඕනේ නම් ඒ මේ වර්තමාන කියන එක ඉන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම එහෙමත් දැන් ගණන් ගන්න නැතුව වගේ ඉන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නේ මෙතන ඉක්මන වෙලා තමයි මේ අර දැන් මෙයා ඉස්සරහට කාන්තර එකක් කියන්නේ. අපි කියන්නේ නෑ මට ක්‍රිටිකල් ප්‍රශ්නේක මේ වගේ. එතකොට අර එතනින් ආව පොඩි දුකක්. ඒ දුක තමයි ගෙදරටත් ආවේ. එතකොට දැන් මම කොච්චර දැන් මම දැන් දැන් වර්තමාන ඉන්න හැදුවත් මේක මොකක්වත් මේ කර සිතුවිලි දැන් සිතුවිලි කියන්නේ නෑ මං එතනක පාන්නේ සිටි දැන් ඒ සිටි විලි යනකොට එයා ඒ සිටි විලි වල නැහැ. ඒ වුණාට මගේ හිත ඇතුලෙන් නිකන් පොඩි නිකන් බර වගේ ගතියක් මට දැනෙනවා. ඒ බර වගේ ගතිය එයා නැහැ. දැන් මන් බරාවේ යා නිසා. නැහැ. එයා නිසා කියන්නේ මෙහෙම දැන් අපි කොච්චර වුණත් මොනව කරත් අපි පුරුදු ටිකක් තමයි අපි කොයි වෙලාවෙත් අර කන්ඩිෂන් වෙච්ච මයින්ඩ් එකව තමයි අපි කොයි වෙලාවෙත් අර ඒ සිස්ටම් එකට අපි පුරුදු වෙලා හිටපු සිස්ටම් එකට එක්කන් යන්නේ ඒ කන්ඩිෂන් මයින්ඩ් එකම තමයි. දැන් ඔය පීඩාකාරී ඒ සිතුවිලි ස්වභාවයේ ඒ වගේ එකක් එහෙම එකක් තමන්ට ඒ වෙලාව මේ මොහොතේ තියෙනව නම් ඇත්තටම ඒක දන්නේ තමන්නේ. එතකොට දැනුවත් වෙන්න මම ඔයාලට කරන්න දෙයක් කියන්නේ මේ ඔයා දැනුවත් වෙන්න මෙහෙම ස්වභාවයක් දැන් තියෙනවනේ කියන එක ඉස්සෙල්ලා දකින්න. ඔයාලට වෙන දේවල් කරන්න බෑ. ඔයාලට ඉච්චරයි පුළුවන්. මෙහෙම ස්වභාවයක් දැන් තියෙන්නේ. නමුත් ඔයාට මේක එකපාර අර මහා සැඩ පහරක් නවත්තනවා වගේ නවත්තන්න බෑනේ එකපාර ඇති. ඔයා දැනගන්න මේ දැන් තියෙන්නේ මේ ස්වභාවය කියලා ඔයා පිළිගන්න. මෙන්න මෙහෙම මානසික ස්වභාවයක් තමයි දැන් මේ අවුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර වහින්න කලින් අහස තනිකර කළු කරනවනේ. ආන් ඒ ස්වභාවයක් ඇවිත් තියෙන්නේ. එහෙම තියෙනවා කියලා ඒ වෙලාවේ දැනුවත් වෙන්න. ඒ මොහොතේ දැනුවත් වෙන්න මේ ස්වභාවය තමයි දැන් තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔව් 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 ඉස් නෑ නෑ ඒක දැනුවත් වෙන්න ඉස්සෙල්ල මංකේකටම ඊට පස්සේ ඔයාගේ ඇහැ ඉස්සරහ මොකද්ද තියෙන්නේ? ඔයාගේ කය ඇතුලෙන් ඔයා නහයෙන් උස්ම ගන්න එක. මේ ඔයාට දැනෙන ස්වභාවය ෆීල් කරන්න ඔයා බලන්න. ඔයාට මම මේ කියන ප්‍රැක්ටිස් එක චුට්ටක් කරලා බලන්න ඔයාට මේ උස්ම ගන්න එක ඔයාට දැනෙනවා. දැන් අරම ස්වභාවයක් ඉස්සෙල්ලම ඔයා අංකේකටම දැනුවත් වෙනවා. ඊට පස්සේ ඔයාගේ මේ ඇහැ ඉස්සරහ තියෙන රූපේ ඔයා මේ සිහියෙන් දකින්න මේ මොකද්ද තියෙන්නේ කියන එක. දැන්වා උස්ම ගන්නකොට ඔයාට දැන් ඔයා ඒක ෆීල් කරනවා. ඔයාට ඇහෙන ශබ්දේ ෆීල් කරන මේ වෙලාවේ. එහෙම කරලා බලන්න ඔයාගේ අර එකපාරටම රහස කළු වෙච්ච එකට මොකද වෙන්නේ කියලා. ඒක ඔයා කරලා බලන්න. ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට ඔයා කරලා බලන්න. එහෙම ඒ මානසික ස්වභාවය අපි පුරුදු වෙච්ච නිසා තමයි අපිට එන්නේ. අපිව පරීක්ෂා කරන්නේ ඒ ස්වභාවයෙන්ම තමයි. අපි මිදෙන්න අවශ්‍ය වෙන්නේ ඕක දැකගෙනම තමයි. මේක පැනලා යෑමක් නෙමෙයි මේ ස්වභාවය දැකලා අරකට අහුවෙන්නේ නැති වෙන්න ගන්න එක ට්‍රික්ස් එක. මොකද නැත්තම් අපිට සමහර දේවල් තියෙනවා තේරුම් අරගෙන ඒ වෙලාවේ හිත මානසිකව ගැලවෙන්න පුළුවන්. ඒක සිහියෙන් තවන්ට අවබෝධයෙන් මෙතනට යන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට මේ ඒක ගැන හිතා ගන්නවත් බැරි දේ. එතකොට අපි ඊතර බලන්න ඕන අපි මේක අල්ලගන්න පුළුවන් පොයින්ට් එක මොකක්ද කියලා. අපි අර මට්ටමට යන්න පුළුවන් ඉස්සෙල් මේ දේ කරලා. මේ ප්‍රැක්ටිස් එක මෙතනින් කරලා. ආන් ඒක පුළුවන් දේ තමයි පුළුවන් තැනින් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට ඕ ප්‍රශ්නේ නැති වෙයි. මම අනිවාර්යෙන් කළා. මට මොන තරම් මේක මගේ අර දැන් අර අනිත් පැත්තෙන් අර
සම්මුතියෙන් අහපු ප්‍රශ්නෙට මහත්තයාම කන්නට ඉස්සර. අර මං කියවන මම මෙතන මගේ විශේෂ දුර්වලතාවයක් තියෙනවා කියන එක මට හිතෙනවා කියලා අනිත් ඒ ප්‍රශ්න පොඩ්ඩ මට ආයෙ පැහැදිලි කරන්න. මොකද මට ඒක හරියට ඇහුන්නේ නැහැ. ඔයා කියපු එක දුර්වලතාවය කියපු එක ආයෙ පොඩ්ඩක් චුට්ටක් පුළුවන් නම් කියන්න. මට දැන් ඕකේ ගැටලුවක් නැහැ. හැම ඕපන් කතා කරන්න මොනවද එහෙම ගැටලුවක් නැහැ. කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ දැන් මම කියන්නේ මම ඉන්නේ වැඩ කරන තැන. ඒකත් ඉතින් ඉන්නවා ගැහණියක් ඉන්න පිරිමියා කියලා. දැන් මට මේ මම ඔය කියන මිනිස්සයා. ඒ මම එයා සාමාන්‍යයෙන් ටිකක් ඉතින් ලස්සන වගේ කෙනෙක්. ඒක එයාට ඒක එයාගේ ඒක දැකලා තියෙන මම විතරයි. දැන් අනිත් අය දැන් මෙයාත් එක්ක කතා කරන්නේ හරි විශේෂයෙන් කතා කරන්නේ මම විතරයි. දැන් අනිත් ඉන්න ගැහණිය ඒ මම මට වැඩි වයසින් අඩු අය. මෙයාගේ ඒගොල්ලන්ට මෙයාට විශේෂ ඇලීමක් නැහැ. දැන් මම එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා දැන් ඒගොල්ලන් හැසිරෙන ආකාරය ඒගොල්ලන්ගේ දැන් සංස්කෘතියම එයාට තියෙන දැන් දැන් අපේ දැන් මාත් දැන් මගේ සාමාන්‍ය ඉරිමිටක වැඩි කතාවක් යන ඉගෙන ගන්න විතරයි. ඒක මගේ ඒ ලක්ෂණේ එහෙම නෙමෙයි. මට මම ඇවිල්ලා ඕපන් ගොඩාක් ඒ විසිලි කරන්න ඕපන් පිරිමිත්තෙක් දැන් මට පිරිමිත් අයත් කතා කරන්න කියලා පහසුකුත් තියෙනවා. අර හැංගිච්ච ජීවිතයක් නැති නිසා ඔව් මට අරක කතා කරන්න එක නිකන් පොඩ්ඩක් බෝරින් ගැහුවා. මම ඒක කතා කරන්න බොහොම මේ නිකන් බොහොම ඉදිරි තරල් කරගෙන සන්තෝෂයෙන් ඉන්නේ. එතකොට මට හිතෙනවා මේක දැන් මේකම තමයි මගේ දැන් අර ගොල්ලන් වගේ හිටියනම් ඒගොල්ලන් වගේ තත්ත්වයකට වෙලා ඉන්න ස්වභාවයක් මට තිබුණා නම් මට මේ ප්‍රශ්න එනවා හඳුනේ. ඒ එතන ඇත්තටම ඔය ප්‍රශ්නයක් ඒ ඔය ප්‍රශ්නේ පවා ඔයා හදාගත් එකක් කියලා වට තේරෙනවා. ඒ කියන්නේ ඒකත් ඔයාගේ ජජ්මන්ට් එකක් නේ. ඒ කියන්නේ අර අර ඔයාට සාපේක්ෂව අනිත් අය හැසිරෙන විදිය මෙයා ඉස්සරහා එයාලගේ හැසිරීමේ ස්වභාවය මෙහෙමයි කියලා ඔයා ජජ් කරලා හදාගත් එකක්. නමුත් ඔයාට හරියටම ඒවා ජජ් කරපු එක හරි කියලා කියන්න බෑ. මොකද එයාගේ මානසික ස්වභාවය අපිට පිටින් දකින්න එකට වැඩිය එයා අත්විඳින්නේ යන්නේ. සමහරවිට ඔයාට වඩා පට්ටම ඇතුලේ තනිකර සතෙක් වෙන්න පුළුවන්. අපේ මිනිස්සු ඇස් ඉස්සරහා පෙනුනට ඒ මිනිස්සේ මානසික ස්වභාවය දන්නේ මේ මිනිස්සයා. ඒක ඇතුලේ වැඩ කරන විදිය. එතකොට අපි මේ ගන්න ජජ්මන්ට් ඔයා ඔය හිතන ඒ ජජ් කරා නම් මේ කෙනෙක් සාපේක්ෂව එහෙම ඒක අපි අර සම්පූර්ණ සත්‍යය කියලා අපිට ගන්න බෑ. ඒක ඇවිල්ලා තමන්ට සාපේක්ෂව තමන් දකින්න එක. ඒක හරි කියලා ගන්න එක මොඩකමක් වැරද්දා. මේක ඒක අපි දැනුවත් වුණා නම් ওই ප්‍රශ්න කිසිම මේ උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි මහත්තයා. අපි මහත්තය මම කිව්ව දේ කතා කරලා හරි වා ඒ විදිහට බලන්න කරලා බලන්න මේ වගේ ප්‍රැක්ටිස් එක ජීවත් වෙන්න බලන්න මේ වගේ ප්‍රශ්න වලට එහෙම මූණ දෙන්න බලන්න මොන හරි තිබ්බ කෝල් එකක් දෙන්න ගැටලුවක් නැහැ අපි කතා කරමු. හොඳයි මහත්තයා හරි ගොඩක් තියෙනවා. හරි 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 ජය වේවා. හරි.